ස්වාමී මේ දේ මේ ස්වාමින් පටන් ගන්න මිසර අවසානය දක්වා ඔබගේ පුදුම අභිමුඛයේ පුදුම ස්වාමී අනුග්‍රහය අපිට අත්දකින්න සැලැස්සුම යන පියාණනි මේට විරුද්ධව තිබෙන සෑම බාධාවක් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරන අතර ඔබාස්ගේ පුදුම සමාදානය පුදුම සුවය ස්වාමී අපි සමග තබන්න කියලා අපි ඉල්ලා සිටින ස්වාමීනි මේ নমස්කාර කාලයත් දේ වචනයත් ස්වාමින් වහන්සේ ස්වාමීනි මදහත් කාරකමේ කාලයත් පියාණනි ඔබාස්ගේ දෑතර පාරකන ඔබාස්ගේ ක්‍රියා කරමින් ආශිර්වාද කළ මැනව ඔබාස්ගේ පුදුම අනුග්‍රහය සමාදානය අපි තුල රජකම් කරන්න සැලැස්සුම යනව මේ සියල්ල ඔබගේ දෑතර පාර කරනවා යේසුනි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන් Hallelujah. Hallelujah. හොඳ අපි මේ සවස අපි ස්වාමින් වහන්සේගේ පාමුල අපි සිටිනවා. උන්වහන්සේ අප සමග සිටිනවා. උන්වහන්සේ අපේ ජීවිතේ පුදුම දේ කරන්ට යනවා. මහත් දේ කරන්ට යනවා. ඔබ කී දෙනෙක් එක විශ්වාස කරනවද? Hallelujah. ඔබ හිතන්නේ නැති ඔබ ඔබේ ඇස්වලට දැකලවත් නැති දේවල් උන්වහන්සේට ඔබේ ජීවිතේ කරන්න පුළුවන්. Hallelujah. ඒ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න ඒ නිසා අපි ප්‍රීතියෙන් අපි උන්වහන්සේට ගායනා කරමු. මන් දුන්නහන්සේ අපේ ශක්තියයි. ඒ නිසා අපි උන්වහන්සේට ගායනා කරමින් ප්‍රශංසා කරමු. අපි ප්‍රීතියෙන් අපි අත්වල සන් දෙමින් අපි උන්වහන්සේට ගායනා කරමු. Hallelujah. Hey
තුරුලිය බැල් දලු දැම්මේ නැති වුණාට ඔබ සම්ප සම්බක සිටිනවා සමිධිනිය අඩු කොටු සම්ප සම්පත් පිළි නැති වුණාට ඔබ සම්පිත දෙකින්ද දෙවියන් වහන්සේ ඔබ සම්ප සමග නිසා ඔබ සම්පේ ශක්තිය නිසා අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා ස්වාමිනී මන්ද ඔබ වහන්සේ අපේ නිදීමේ දෙවියන් වහන්සේ ඔබ සම්පේ නිදීමේ රජතුමාණන් වහන්සේ අපි ඔබ වහන්සේගේ පුදුම නාමයට නමස්කාර කරනවා ස්වාමිනී මේ සමස්ත අපි ඔබ වහන්සේගේ බලවත් නාමයට ගෞරවය දෙනවා මන්ද ඔබ වහන්සේ අපේ සියල්ලයි ස්වාමිනී ඔබ වහන්සේ අපේ ශක්තියයි අපිට බහයි කියලා හිතනකොට ඔබ වහන්සේ එතන ඉන්නවා අපිට නැහැ කියලා සිතනකොට ඔබ වහන්සේ එතන ඉන්නවා මන්ද ඔබ වහන්සේ අපේ සියල්ලයි ස්වාමිනී අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා ඔබ වහන්සේ අපේ ශක්තියයි ස්වාමිනී ඔබ වහන්සේ අපේ ශක්තියයි ස්වාමිනී ඔබ වහන්සේ පුදුමදේ මහත් දේ බලවත් අපේ ජීවිතවල කරන දෙවියන් වහන්සේ ස්වාමිනී අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා මහිමය දෙනවා මගේ දෙවියන් වහන්සේ මන්ද ඔබ වහන්සේ අපේ සරණයි ඔබ වහන්සේ අපේ ශක්තියයි ඔබ වහන්සේ අපේ බලකොටුවයි ඔබ වහන්සේ අපේ මිදුම් කරුවානයි ස්වාමිනී වෙන කිසිවෙකුටත් බෑ අපේ ජීවිතේ පුදුම දේ කරන්න වෙන කිසිවෙකුටත් බෑ අපේ ජීවිතේ පුදුම දේ කරන්න ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා මන්ද ඔබ වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ අපේ ජීවිත තුල පුදුම දේ මහත් දේ බලවත් දේ කරන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා හල්ලෙලූයා ප්‍රශංසා වේවා ඔව් ස්වාමිනී මේ සවසව ජීවමානයි මේ සවසව ජීවමානයි ජේසුනේ ජේසුනේ ඔබ ජීවමානව අප මාතේ සිටිනවා අපේ ජීවිතවල පුදුම දේ කරන්න පිණිස ඔබ වහන්සේ ජීවමානව සිටිනවා ඔබ වහන්සේ අපේ කිනකා තුල සිටිනවා ඔබ වහන්සේ අප මාතේ සිටිනවා ඔව් ස්වාමිනී අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා මහිමය දෙනවා ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට හල්ලෙලූයා ප්‍රශංසා වේවා හල්ලෙලූයා ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී හල්ලෙලූයා මහිමය වේවා ඔබ ප්‍රශංසා වේවා ඔබ වහන්සේ පුදුමයි ඔබ වහන්සේ පුදුමයි ඔබ වහන්සේ බලවත් ඔබ වහන්සේ අහපත් සිතම අපේ ජීවිතවල සුති මගේ දෙවි සමිදුනි ප්‍රශංසා වේවා ඔබ මහිමය වේවා නමස්කාරය වේවා බලවන්ත දෙවි දුනි හල්ලෙලූයා සුති වේවා ස්වාමී හල්ලෙලූයා නමස්කාරය වේවා ප්‍රශංසා වේවා මගේ දෙවි සමිදුනි සුති ඔබ වහන්සේ සුති Thank you.
Sıvı kırına,
ස්වල්පයක් සිටිමු අපි උන්වහන්සේගේ අභිමුඛත්වයේ සිටන මේ අවස්ථාවේ අද මේ සවස ඔබ මේ මෙහෙයට පැමිණලා සිටින යම් බලාපොරොත්තුවක් ඇතුව වෙන්නට පුළුවන් ඔබ යම්කිසි ආශිර්වාදයක් බලාපොරොත්තුව වෙන්නට පුළුවන්
දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට යම් හාස්කමක් කරන එක ඔබේ බලාපොරොත්තුවයි මේ සමස උන්වහන්සේ සූදානම් සිටිනවා අප මැද උන්වහන්සේගේ අභිමුඛය තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේ අප මැද්දේ ක්‍රියා කරනවා අපේ සංගීත කොටස නැවත ගායනා කරන අතර ඔබේ ඇදහිල්ල උන්වහන්සේ වෙත ඔසවන්න මේ සමස උන්වහන්සේ ඔබව ස්පර්ශ කරන්නට යනවා විශේෂ ආකාරයෙන් අද සබස උන්වහන්සේගේ ජීවිතය තුළ හාස්කමක් කරන්නට බලාගෙන සිටිනවා හalleluya hallelujah ප්‍රශංසා කරනා නිවිනන්නමයි ඔබ හට සුව දෙන්නා සවිදම්මමයි ඔබ දුන් වචනෙන් මාබයි ධර්මිෂ්ඨ දෙවි පියාණෙනි මේ සමස්ත අපි ඔබ වහන්සේගේ බලවත් පාමුල අභියසට රැස්ව සිටිනවා පියාණෙනි මේ සෙනඟ අද සන්ධ්‍යාවේ ඔබ වහන්සේගේ ගෘහයට ඇවිල්ලා තිබෙන්නේ මේ මෙහෙයට ඔවුන් සහභාගී වෙන්නේ ඔවුන්ගේ ජීවිතවල ඔබ වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් බලාපොරොත්තුවක් විශ්වාසයක් ඇතුවයි අද සන්ධ්‍යාවේ ඔබ වහන්සේ ඔවුන්ට අත ගසමින් වහන්සේගේ බලය මහිමය ඔවුන්ට අත්දකින්න සැලැස්සුව මැනව ස්වාමිනිය ඔබ වහන්සේගේ වචනයට දැන් ආශිර්වාද කළ මැනව ඔබගේ වචනය කරුණකටගෙන ඔබ වහන්සේගේ සෙනඟ තුල ඇදහිල්ල ජනිත වෙන්න සැලැස්සුව මැනව ස්වාමිනිය ඔබ වහන්සේගේ දාසය ඔබගේ දෑත් වලට බාර කරන අතර ස්වාමිනිය ඔබගේ දාසයගේ තොල් අග ඔබගේ වචනේ දැනගැන්මින් ආලේප කළ මැනව ස්වාමිනිය වචනයේද වචනේ කතා කරන මමද එවැගේම අසන ඔබගේ සෙනඟද ඔබගේ දෑත් වලට බාර කරන මේට විරුද්ධව තිබෙන හැම අඳුරු සාතනික බලයක් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් පොළවේ බැඳ තබනවා සියල්ල ඔබගේ පාලනයට යටත් කරනවා ජේසුස් වහන්සේගේම අනර්ග නාමයෙන් නිසාමේ ආමේන් අපි උනන්සර හොඳ අත්පොළ සන්නාධිකේ නමස්කාර කරමු. හalleluya. හොඳයි සිල් දෙනම් වාඩි වෙන්න දෙනාස්ගේ අභිමුඛේ. අද මේ සවස මාවත් සමග විශේෂ මාතෘකාවක් ඔස්සේ කතා කරන්නට යනවා. ප්‍රේමාන්තේනි අපි දන්නවා අපි මේ ජීවත් වෙන කාලය තුල මිනිස්යන් ඔවුන්ගේ ජීවිතයට හරි මඟ පෙන්වීමක් නැතිව එවගේම මිනිස්යන්ට මේ ලෝකයේ තුල කිසිදු ආකාරයකින් ඒ මිනිස්යන්ව මෙහෙවන්නට මිනිස්යන්ට නිසි ආකාර ඔවුන්ව ඉදිරියට යන්නට මඟ පෙන්වීම් දෙන්න කවුරුවත් නැතිව බොහෝ අසනන අමාරු තත්ත්වයන් තුලින් ඔවුන් ගමන් කරනවා මම්මුලා වෙනවා මෙවැනි යුගයක අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ ලෝකයේම ඉතාමත්ම අමාරු කාල පරිච්ඡේදයක් තුලින් ගමන් කරනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපිට මඟ පෙන්වීම් දෙන්නට පුළුවන් කෙනෙකු සිටින බව අපිව ආරක්ෂා සහිතව ගෙනියන්නට පුළුවන් කෙනෙකු සිටින බව අපිට ආශිර්වාද කරලා අපේ ජීවිතයේ සෑම දවසකම අපිට යහපත කරන්න පුළුවන් කෙනෙක් සිටින බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි මම අද දවසේදී ඔබත් සමග කතා කරන්නට යන්නා වූ මාතෘකාව තමයි අද්විතීය සැබෑ එඬේරාණෝ කියන මාතෘකාව ඔස්සේ අද්විතීය සැබෑ එඬේරාණෝ මා ඔබට කතා කරන මේ එඬේරාණන් උන්වහන්සේ මේ පොළවේ කිසිවෙකුට වඩා අසම සම එඬේරාණන් වහන්සේ හලෙලූයා මිනිස්යන්ට අද එඬේරෙක් නැතිව මඟ පෙන්වන්න කෙනෙක් නැතුව ආරක්ෂා කරන්න කෙනෙක් නැතුව ඔවුන්ව නිසි මඟ අරන් යන්න කෙනෙක් නැතුව මිනිස්යන් අද මම්මුලා වෙලා සිටින කාලයකයි ජීවත් වෙන්නේ එවැනි කාලයක අපි
මේ අද්විතීය එඩේරාණන් ගැන දැන සිටිනවා නම් අපේ ජීවිතය තුළ අපි ඉතාමත්ම ජයග්‍රහයි ආශිර්වාදමත් මිනිසයන් බවට පත් වෙන්නට යනවා. ප්‍රේමාන්තේනි අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ පොළවේ ජීවත් වෙන මේ කෙටි කාලීන ජීවිතය තුළ අපි මේ පොළවේ මේ කරදර ප්‍රශ්න පීඩා මැද ගමන් කරලා අපේ ජීවිතයේ මේ ජීවිතය අවසන් කරලා කෙලවර වෙලා අපි මේ පොළවෙන් සමුගෙන යන එක නොවේයි මේ අද්විතීය ඉඩේරාණන්ගේ බලාපොරොත්තුව. ඔබ මේ පොළවේ ජීවත් වෙන විට උන්වහන්සේට ඔබේ ජීවිතය ගැන පරමාර්ථයක් තිබෙනවා. ඔබට ආශිර්වාද කරන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා. උන්වහන්සේ ලෑස්ති. උන්වහන්සේ ඔබේ ජීවිතයේ යහපත්ම දේවල් කරන්නට. අපි මේ මාතෘකාව ඔස්සේ කතා කරනකොට අපිට පැහැදිලිව දකින්නට තිබෙන දෙයක් තමයි, මගේ පළවෙනි කාරණය තමයි, අද ලෝකයට සැබෑ එඩේරෙක් නැතිව ලෝකය මං මුලා වෙලා සිටිනවා. ලෝකයට සැබෑ එඩේරෙක් නැතිව ලෝකය මං මුලා වෙලා සිටිනවා. අපි මේ දේව වචනේ කොටස කියවමු. මතයි තුමාගේ සුභාරංචියේ 9 පරිච්ඡේදයේ 36 පදය. උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් එඩේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක. මේ ස්ථානය තුල කියනවා උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් එඩේරෙකු නැති බැටළුවන් මෙන් හිරිහැර විඳිමින් ඔවුන් විසිර ගොස් සිටිනවායි කියලා. දැන් මම කතා කරන්නේ ඔබට අද්විතීය සැබෑ එඩේරාණන් ගැන. දැන් එඩේරෙක් ඉන්නේ රැළකට. දැන් යේසුස් වහන්සේ මේ උන්වහන්සේගේ එඩේර හදවත මිනිස්යන්ට කියා පානකොට උන්වහන්සේ කතා කරන්නේ මේ සමූහයක් ගැන. රැළකට එඩේරෙක් සිටිනවා වගේම මිනිස්යන්ට මිනිස්යන්ගේ ජීවිතවලට මඟ පෙන්වන්න සැබෑ එඩේරෙක් අවශ්‍යයි. උන්වහන්සේ දැක්කේ මේ සමූහයව දැක්කාම ඒ රැළකට එඩේරෙක් නැතුව ඒ රැළ විසිර ගොස් මම්මුලා වෙලා ඔවුන් අසරණ වෙලා සිටිනවා වගේම මේ සමූහයා ඔවුන් අසරණ වෙලා මම්මුලා වෙලා හිරිහැර විඳිමින් ඔවුන් ඉතාම පීඩණයෙන් ජීවත් වෙන බව. ප්‍රේමන්තෙනි අද අපි මේ ලෝකය දෙස බලනකොට අපිට පැහැදිලිව පේනවා මනුෂ්‍යන්ට මේ ලෝකය තුල මඟ පෙන්වන්න හරිය ඩේරෙක් නැහැ. අපි දන්නවා අද අපේ දේශය ගත්තාම ලෝකය ගත්තාම අද මනුෂ්‍යන් ගොඩාක් දේශපාලනය තුල හෙම්බත් වෙලා සිටිනවා. දේශපාලන නායකයන් නිසා මනුෂ්‍යන් හෙම්බත් වෙලා සිටිනවා. අපි දන්නවා දැන් ආරම්භ කරලා තිබෙනවා ඉදිරි කාලවල වල ඔබ දකි දැන්ටමත් ඒ ආරම්භ වෙලා තියෙනවා බඩු මිලවල් අඩු කරන්න නොඑක් දේවල් අද බෙදන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ කාලේ වෙනකොට මිනිස්සු මේවා පසුපස යනවා ඒ වගේ මිනිස්යන්ව මුලා කරන්න බොහෝ දේවල් අද සමාජය තුල ලෝකය තුල විශේෂයෙන්ම දේශපාලන ලෝකය තුල අද ඒවා සිද්ධ වෙන්න පටන් අරන් තිබෙනවා. මේක හැම කාලෙකම සිද්ධ වෙනවා. මිනිස්යන් මුලා වෙනවා. මිනිස්යන් අසරණ වෙනවා. ඒ වගේම අපි දකිනවා විවිධ ආගමික පසුබිම් දිහා බැලුවාම අපි දන්නවා මිනිස්යන් මුලා කරන දේවල් අද ගොඩාක් ආගමික පසුබිම් වල තිබෙනවා. අද සමාජයේ දෙස බැලුවාම අපිට පැහැදිලිව පේනවා මිනිස්යන් අසරණ වෙලා සිටිනකොට අර සාමාන්‍යයෙන් කියනවා වගේ කබලෙන් ලිපට වැටුණා වගේ සමාන මිනිස්සු අසරණ වෙලා යම් අය ගාවට පිටක් ලබා ගන්න බලාගෙන යනකොට ඔවුන් මොනවාද කරන්නේ? ඔවුන් තවත් ඒ අයව තලා පෙළමින් ඔවුන්ගේ තිබෙන මුදල් ටික සුරා කමින් ඔවුන්ව අසරණ භාවයට පත් කරනවා. සමහර විට ඔවුන්ගේ තිබෙන ඒ ගේ දොර පවා උගස් කරන්න සිදු වෙනවා. මේ එක ප්‍රශ්නයකට විසඳුම ලබා ගන්න ඔවුන් එවැනි දේවලුත් කරලා අන්තිමට තවත් ඔවුන් අසරණ භාවයට පත් වෙනවා. මොකද හරි එඩේරෙක් ඔවුන්ට නැහැ. මේ ලෝකයේ එඩේරෙක් නැතිව මං මුලා වෙලා සිටිනවා. ප්‍රේමන්තේනි අද මොහොතක් අපි කල්පනා කරලා බැලුවොත් අපිට අද කා ගැනද විශ්වාස කරන්න පුළුවන්කම තිබෙන්නේ? ඔබට කා ගැනද අද විශ්වාස කරන්න පුළුවන්කම තිබෙන්නේ? අද සමාජයේ දෙස බැලුවාම අපිට දකින්නවා අද ගොඩාක් වෙලාවට තමුන්ගේම මිත්‍රයව තමුන්ගේම ඥාතියව සමාජයට අම්මව තාත්තව
daruanta mawarunta piyawarunta tamunge daruwanwa viswasa karanna beri kaalekata ada ewillla thibena. E wagema agamika pasubima desa baluwama agamika naayikayan wada viswasa karanna beri tanata pæmilla thibena. Rate thibena deshapalaneya e naayikayanwa ada viswasa karanna beri tanata pæmilla thibena. මේ හැම දෙයකින්ම අපි දකින්නේ මිනිස්යන් හිරිහැර විඳිනවා මිනිස්යන් අසරණ වෙලා මං මුලා වෙලා සිටිනවා හරියන්නේ රෙකවුන්ට් නැහැ දැන් මේ සියල්ල දෙස බැලුවාම මේ මිනිස්යන්ගේ අසරණකම නැත්තම් මේ ලෝකයේ තුල මිනිස්යන් ඒ ආකාර මුලාව යන්නට ඒවා පසුපස ක්‍රියා කරන්නා වූ යම් බලවේගයන් තිබෙනවා මගේ දෙවෙනි කාරණය තමයි මාවට කතා කරන්න යන මේ මිනිස්යන් නිකම් මං මුලා වෙලා සිටිනවා විතරක් නෙවෙයි. ඔව් නැවිලා එඩේරෙක් නැතිව සිටිනවා විතරක් නෙවෙයි. ඔවුන් මේ මුලා වීම තුල ඉතාම භයානක ලෙස හිරිහැර විඳින්න සිටිනවා. මිනිස්යන් විවිධ ආකාර හිරිහැර වලට භාජනය වෙමින් සිටිනවා. අද සමාජයේ දෙස බැලුවාම අපිට පැහැදිලිව පේනවා මොන තරම් මිනිස්යන් හිරිහැරවලට භාජනය වෙමින් තිබෙනවද මේ ස්ථානය තුල පැහැදිලිව කතා කරමින් කියන ඕන් එනේරෙක් නැති බැටලුවන් මෙන් ඕන් විසිර ගොස් ඕන් හිරිහැර විඳින්මින් සිටින බව මම දේවචනේ තව කොටසක් ඔබ වෙතට ගෙනෙන්නම් මාක්තුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය මාක්තුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ වහන්සේ ගොඩගස්ස කරන මහ සමූහයක් දැක්ක ඔවුන් එඬේරිකුණතු බැටලුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරේ අනුකම්පා කොට ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්නට පටන් ගත්සේක මේ ස්ථානයේ තුල අපි දකිනවා නැවතත් යේසුස් වහන්සේ මේ මාක්තුමාගේ සුභාරංචියේ කතා කරමින් කියනවා උන්වහන්සේ ඒ සෙනගව දැක්කාම ඔවුන් එඬේරෙක් නැති බැටලුවන් මෙන් විස්රගොස් ඔවුන් හිරිහැර විදිමින් සිටිනවා. ඒ වගේම උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ ඔවුන්ට උගන්වන්න පටන් ගත්තයි කියලා. ඔවුන්ට උගන්වන්න පටන් ගත්තයි කියලා. අද ලෝකයේ දෙස බැලුවාම අපි දකින තේ තමයි මේ සත්‍යතාවය මිනිස්යන් නොදන්නාකම නිසා ඔවුන් හිරිහැරවලට භාජනය වෙමින් පවතිනවා. මිනිස්යන් නොයෙකුත් ආකාර හිරිහැර විඳිනවා. ඔවුන් මේ සත්‍යතාවය නොදන්නාකම නිසා එහෙම නැත්නම් මේ සැබෑ අද්විතීය එඬේරානන්ව ඔවුන්ගේ ජීවිතයට මුණ ගැසී නොමැති නිසා අපි දකිනවා දේවචනය තුල පැහැදිලිව මේ සැබෑ එඬේරානන් ගැනත් ඒ වගේම මේ සැබෑ එඬේරෙක් නොවන ඒ වගේම මිනිස්යන්ට නොඑකාකාර මිනිස්යන්ව නොඑකාකාරයෙන් මුලාවට පත් කරන මනුෂ්‍යයන්ව විනාශ කරන ඒ බොරු එඬේරු ගැනත් දේ වචනේ තුල පැහැදිලිව සඳහන් කරනවා. දැන් මේ සියල්ල පසුපස සුද ලියවිල්ල අපිට පැහැදිලිව දකින්නට ලැබෙනවා. මේ මනුෂ්‍යයන්ව මුලා කරන විනාශ කරන මනුෂ්‍යයන්ට හිරිහැර කරන්නා වූ දේවල් පසුපස කවුද ක්‍රියා කරන්නේ කියන එක ගැන දේ වචනේ තුල අපිට පැහැදිලිව දකින්නට ලැබෙනවා. අපි කියුවොත් එහෙම පළවෙනි පේතෘස් පොතේ 5 වෙනි පරිච්ඡේද 8 වෙනි පදය පළවෙනි පේතෘස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය සිහියතුව අවදිව ඉදිල්ලා නුඹලාගේ විරුද්ධ කාර්යය වූ යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලගම් දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නෝය මේ ස්ථානයේ කියනවා මේ මිනිස්යන්ව විනාශ කරන මිනිස්යන්ට හිරිහැර කරන මිනිස්යන් අසරණ කරන මේ බරු බලවේගය ගැන නැත්තම් මේ දුෂ්ට බලවේගය ගැන මේ ස්ථානය තුල පැහැදිලිව කතා කරනවා කියනවා සිහි ඇතුව අවදිව සිටින්න නුඹලාගේ විරුද්ධ කාර්යාවන යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලින්දොයි සොමින් ඔබ මොබ ඇවිදිනවා ඔබ බොහෝ වෙලාවට දන්නේ නැහැ බොහෝ වෙලාවට ඔබට මේ ගැන අවබෝධයක් නැහැ ඔබ මේ සැබෑ එඬේරා සහ මේ බොරු එඬේරුන් ගැන ඔබට තෝරා බේරා ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඔබ බොහෝ වෙලාවට මුලා වෙනවා මේ යක්ෂ බලවේගයන් වලට. මේ ස්ථානයේ කියනවා
ඒ යක්ෂයාට ඕනා කරන්නේ මිනිස්යන්ව විනාශ කරන්න. ඔව් කොයි වෙලාවෙත් බලාගෙන සිටින්නේ කොහොමද මිනිස්යන්ව විනාශ කරන්නේ? කොහොමද මිනිස්යන්ව නැතිනාස්ති කරන්නේ? අපි යොහන් 10 10 වෙනි පදයට අපේ අවධානය යොමු කළොත් සොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. මෙතන කියනවා සොරා එන්නේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න පමණක්ය. දැන් මේ කොටස දෙස බැලුවාම මේ යොහන් 10 වෙනි පරිච්ඡේදය අපි පැහැදිලිව දකිනවා යේසුස් වහන්සේ කතා කරන්නේ මේ සැබෑ එඬේරා සහ ඒ බොරු එඬේරා සම්බන්ධව. මේ ස්ථානය තුල පැහැදිලිව උන්වහන්සේ විග්‍රහ කරනවා මේ සැබෑ එඬේරාගේ ස්වභාවයත් ඒ වගේම බොරු එඬේරාගේ ස්වභාවය ගැනත්. දැන් මේ බොරු එඬේරා කියලා උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ යක්ෂයව. මේ කොටස ඔබ මුල ඉඳලා කියවුවොත් එහෙම ඔබ අකි ඒ යේසුස් වහන්සේ සැබෑ එඬේරා නම් ලෙස උන්වහන්සේ මිනිස්යාට කොයිතරම් ආරක්ෂාව සපේනවද? ඔව් උන්වහන්සේ කොයිතරම් මිනිස්යා ගැන සලකනවද? මිනිස්යාගේ අවශ්‍යතාවයන් සපුරනවද? එදිනදා මිනිස්යාගේ භෝජනය උන්වහන්සේ සපයන්න කොයිතරම් විශ්වාසවන්තද? මේ හැම දෙයක් ගැනම මේ ස්ථානය තුල යේසුස් වහන්සේ කතා කරනවා. ඒ ඔක්කොම කතා කරලා අවසානයේදී උන්වහන්සේ මේ 10 වෙනි පදයේදී කියනවා සොරා එන්නේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න පමණක්ය. කවුද මේ සොරා කියලා උන්වහන්සේ කතා කරන්නේ? අපි අර පේත්‍රස් පොතේ 5 8 කතා කළ යක්ෂයා සම්බන්ධව තමයි යේසුස් වහන්සේ මේ කතා කරන්නේ. කියනවා "ඔව් ගොරවන සිංහෙක් මෙන් කවරෙකු ගිලගනිමින්ද ඔය ශ්‍රවෙමින් ඔබ මොබ ඇවිදිමින් සිටිනෝ." යක්ෂයාට ඕනේ හැමතිස්සෙම මිනිස්යන්ව විනාශ කරන්න, මිනිස්යන්ගේ ඒ සමාදානය, මිනිස්යන්ගේ ප්‍රීතිය සොරකම් කරන්න, මිනිස්යන්ට ඇති දේවල් සොරකම් කරන්න. ඒ වගේම ඔහුට ඕනේ සදාකාල මරණය දක්වා මිනිස්යව රැගෙන යන්න. කායික මරණය විතරක් නෙවෙයි සදාකාලික මරණයට මිනිස්යව අරගෙන යන්න. මොකද දෙවියන් වහන්සේ ඔබව මාව මවලා තිබෙන්නේ අපි හැම කෙනෙක්ම සදාතන ජීවනය උරුම කරගන්න පිණිස. හාලෙලූයා. ඒ සදාතන ජීවනය උරුම කරගන්න තමයි උන්වහන්සේ ඔබව මාව මේ පොළවේ තබලා තිබෙන්නේ. නමුත් යක්ෂයාට ඕනේ ඔබ මම සදාතන ජීවනය නොලබා ඔබ මම සදාතන මරණයට ගමන් කරන එක මරණයට ගමන් කරවන්න තමයි යක්ෂයාට ඕනකම තිබෙන්නේ. ඒ නිසා ඔව් මොනවාද කරන්නේ? මේ ස්ථානයේ යේසුස් වහන්සේ කියනවා වගේ ඔව් මිනිස්යන්ගේ සමාදානය නැති කරලා මිනිස්යන්ට ඇති දේවල් නැති කරලා ඔවුන් එකිනෙකිනා අතර තියෙන සම්බන්ධතාවයන් නැති කරලා ඒව සොරකම් කරලා ඔව් විනාශයට මිනිස්යන් අතර විනාශයන් ඇති කරන්න ඔව් ක්‍රියා කරනවා. ඔබ සතු දේවල් විනාශ කරන්න යක්ෂයා. මිනිස්යන්ට ඇති දේවල් යහපත් දේවල් හැම දෙයක්ම නැති කරන්නේ යක්ෂයා. දෙවියන් වහන්සේ හැම තිස්සෙම මිනිස්යන්ට ආශිර්වාද කරන්න බලාගෙන සිටිනවා. නමුත් යක්ෂයාට ඕනේ ඒ හැම ආශිර්වාදයක්ම සොරා ගන්න යක්ෂයාට ඕනේ. යක්ෂයාට ඕනේ ඔබේ සමාදානය සොරා ගන්න. යක්ෂයාට ඕනේ ඔබේ පවුලේ එකමුතුකම සම්බන්ධතාවයන් සොරා ගන්න. ඔබේ තිබෙන සියලු සම්පත් සොරා ගන්න යක්ෂයාට ඕනේ. මේ හැම දෙයක්ම නැතිනාස්ති කරන්නේ යක්ෂයා. දැන් මේ යක්ෂ බලවේගය අවසානයේදී කියනවා ඔව් මරණයට පත් කරනු ලබනවා. ඔබ මාව සදාතනික මරණයට අරගෙන යනවා. මේක තමයි මේ දෙවියන් වහන්සේව නොදන්න නැත්නම් මේ සැබෑ එඬේරානන්ව නොදන්න මිනිස්යාගේ ඉරණම මේක තමයි. යක්ෂයා අවසානයේදී ඔවුන්ව අරගෙන යන්නේ තෙන්නටයි. අද සමාජයේ දෙස බැලුවාම අපි දකිනවා මිනිස්සු කොයිතරම් අසරණ වෙලා සිටිනවද? රෝග පීඩා වන්වල මොනතරම් මිනිස්සු අද දුක් විඳිනවද? ඒ වගේම අපි කොච්චර දකිනවද මිනිස්සු එදිනදා ජීවිතයේ ඔවුන්ට සමාදානයක් නැතිව පවුල් තුල එකමුතු කමක් නැතුව දරුවන් දෙමව්පියන් අතර ප්‍රශ්න, භාර්යාවන් පුරුෂයන් අතර ප්‍රශ්න, අපි දකිනවා ඥාතීන් ඔවුන් එකිනෙක කෙනා විරසක වෙලා මේ හැම දෙයක්ම පසුපස ක්‍රියා කරන්නේ මේ යක්ෂ බලවේගයන්. ප්‍රේමවන්තේනි අපි මේ අද්විතීය සැබෑ එඬේරානන් වෙතට අපි ආවහම උන්වහන්සේ අපේ ජීවිතවල පුදුම ලෙස ක්‍රියා කරන්නට යනවා. අපි පැහැදිලිව දකින දේ තමයි
මේ සැබෑ ඉඳීරානන්ව තමුන්ගේ ජීවිතය තුල අත්දැකපු මිනිස්සෙක්. ඒ මිනිස්සයා හැමතිස්සෙම උන්වහන්සේ ඔහුගේ ජීවිතය තුල කර තිබෙන දේවල් ගැන ඔහුට කියන්න බොහෝ දේවල් තිබෙනවා. බොහෝ සාක්ෂි තිබෙනවා. බොහෝ කාරණාවල් තිබෙනවා. අද මම ඔබට මේ ස්ථානයේ සිට දෙවියන්වහන්සේගේ වචනේ කතා කරන්නේ මගේ ජීවිතය තුල උන්වහන්සේ මහත් දේවල් කර තිබෙනවා. මගේ ගැළවීමේ අත්දැකීම ගත්තා. මම උන්වහන්සේ වෙතට පැමිණීමේ අත්දැකීම ගත්තා. මම ඉතාමත්ම අසරණ වෙලා මං මුලා වෙලා දෙවියන් වහන්සේව නොදැන පෞකාර ජීවිතයක් ගත කරමින් සිටියේදී උන්වහන්සේ මගේ ජීවිතය ගලවලා ඒ විනාශ කරගන්න ගිය ජීවිතය මුදවලා උන්වහන්සේ මාව යහපත් මිනිසෙක් බවට පත් කරනු ලැබුවා. බලාපොරොත්තුවක් ඇති මිනිසෙක් බවට පත් කරනු ලැබුවා. ඒ යෞවන මගේ ජීවිතය තුල උන්වහන්සේ මට බලාපොරොත්තුවක් ගෙන දුන්නා. ඇයි? උන්වහන්සේ සැබෑ ඉඳීරානන් නිසා. මම නොඑක් මාර්ගවල ගමන් කළා මගේ ජීවිතේ. යාළු මිත්‍රයන් ඇසුරු කිරීමෙන් මම ඔවුන් සමග ඉතාම විනාශකාරී මාර්ගවල ගමන් කළා. දේශපාලනය කිරීමෙන් විනාශකාරී මාර්ගවල මම ගමන් කළා. නොඑකුත් දේවල් වල මම ගියා. නමුත් ඒකකින්වත් මගේ ජීවිතේට සැබෑ සමාදානයක් ප්‍රීතියක් මට ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේ මගේ ජීවිතයට ආවා. මේ ඉඳීරානන් වෙතට මම පැමුණාම මගේ ජීවිතය තුළ පුදුමාකාර ලෙස මම ආශිර්වාදයන් ලැබුවා. අපි සුද ලියවිල්ල දෙසට හැරුණාම නැවතත් යොහන් 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයට අපි දකිනවා යේසුස් වහන්සේ සැබෑ ඉඳීරානන් බව ඒ ස්ථානය තුළ අපිට දකින්නට ලැබෙනවා. මම යහපත් බැටළු ඉඳීරාය. යහපත් බැටළු ඉඳීරා තමගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය. මෙතන කියනවා උන්වහන්සේ යහපත් බැටළු ඉඳීරානන්. සැබෑ බැටළු ඉඳීරානන්. උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ කියනවා මම මගේ රැළ වෙනුවෙන් මගේ බැටළුවන් වෙනුවෙන් මම මගේ ජීවිතය දෙනවා. අපි දකිනවා උන්වහන්සේ එදා උන්වහන්සේගේ වචනේ පොරොන්දු ප්‍රකාරයට උන්වහන්සේ මේ පොළවට ආවා උන්වහන්සේගේ ජීවිතය පූජා කරන්න. ඔබ මේ යොහන් 10 වෙනි පරිච්ඡේදය කියවලා බැලුවොත් ඔබ දකි ඒ ස්ථානය තුල කියනවා මම මගේ කැමැත්තෙන් මගේ ජීවිතය මේ රැළ වෙනුවෙන් මම පූජා කරනවා. මේ රැළ වෙනුවෙන් මම මගේ ජීවිතය මම කැමැත්තෙන් ඒක දෙනවා. අපි සුද ලියවිල්ල තුල දකිනවා මිනිස්සෙක් තවත් මිනිස්සෙක් වෙනුවෙන් ජීවිතය පූජා කරන තරම් ප්‍රේමයක් තවත් නැහැ කියලා. නාස්ක වචනේ කියන රෝම් පොතේදී අපි පෞකාරයන්ව සිටියදීම අප වෙනුවෙන් තමන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේ පූජා කළ බව. හාලෙලූයා. උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය අපි පෞකාරයන්ව සිටියදීම අපි වෙනුවෙන් පූජා කරනු ලැබුවා. දැන් යේසුස් වහන්සේ උන්වහන්සේ යහපත් බැටළු ඉඳීරානන් හැටියට සැබෑ ඉඳීරානන් හැටියට උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ඔබයි මායි වෙනුවෙන් කෘසියක පූජා කරනු ලැබුවා. ප්‍රේමාන්තේනි උන්වහන්සේගේ ප්‍රේමය රැළ වෙනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළේ ඒ ආකාරයටයි. මම කිව්වා මම කතා කරන්නේ අද්විතීය සැබෑ ඉඳීරානන් ගැන. ඒ අද්විතීය ඉඳීරානන් උන්වහන්සේ නිකම්ම නිකං ඉඳීරෙක් නෙවෙයි. උන්වහන්සේ රැළ වෙනුවෙන් ජීවිතය පූජා කරපු තැනන් වහන්සේ. හාලෙලූයා. ඔබයි මායි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ කුරුසියක් මත පූජා කරනු ලැබුවා. උන්වහන්සේ මිනිසයන් කෙරෙහි තාමත්ම අනුකම්පාවක් ඇති තැනන් වහන්සේ. අපි කියවුවා ඒ මුලින්ම කියවුවා කොටසදී කියනවා උන්වහන්සේ මේ රැළ විසිර ගොස් සිටින බව දැක උන්වහන්සේ ඔවුන් කෙරෙහි අනුකම්පා කළා කියලා. උන්වහන්සේ ඔවුන් කෙරෙහි අනුකම්පා කළා කියලා. ප්‍රේමන්තෙනි ඒ අනුකම්පාව තමයි යේසුස් වහන්සේ ඒ රැළට දැක්වුව අනුකම්පාව තමයි අවසානයේදී උන්වහන්සේගේ ජීවිතය ඒ රැළ වෙනුවෙන් පූජා කරන්න තරම් එතරම් විශාල අනුකම්පාවක් උන්වහන්සේ මේ රැළට දැක්වුවා. අද ඔබයි මායි මේ ස්ථානයේ සිටින්නේ යම් අය ගැළවීම ලබපු අය අද උන්වහන්සේගේ දරුකම ලැබපු අය ඔබ සිහිපත් කරලා බැලුවොත් ඔබට අද ගැළවීම තිබෙන්නේ ඒ උන්වහන්සේගේ මහත් අනුකම්පාව ඒ මහත් වූ ප්‍රේමය නිසා. අපි
පැහැදිලිව දකිනවා යේසුස් වහන්සේ ඒ ආකාරයෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා උන්වහන්සේ මේ රැළට හැම ආකාරයකින්ම ආශිර්වාදය උන්වහන්සේ නිදහස් කරලා තිබෙනවා. අපි එනේරෙක් සහ රැළක් දෙස බලනකොට මේ එනේරා කොයිතරම් මේ රැළ ගැන සැලකිලිමත්ද කියනවා නම් දෙවචනය තුළ අපි ඒක පැහැදිලිව දකිනවා. බොහෝ ස්ථානවල මේ රැළ බැටළුවන්ට තමයි එනේරෙක් සිටින්නේ. මේ බැටළුව නිතරම එනේරා පසුපස තමයි ගමන් කරන්නේ. එනේරා ඔවුන්ට ඉදිරියෙන් ගමන් කරනවා. මේ එනේරා දිහා බලාගෙන තමයි මේ රැළ ගමන් කරන්නේ. ඒ එනේරා සිටින තුරු ඒ රැළට ආරක්ෂාව තිබෙනවා. ඒ නේරා සිටින තුරු ඒ රැළට නියම මඟ පෙන්වීම තිබෙනවා. ඒ රැළට අවශ්‍ය කරන පෝෂණය ඒ එනේරා ලබා දෙනවා. දෙවචනේ අපි කියවුවොත් එහෙම ගීතාවලියේ 23 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මේ එනේරා සහ රැළ ගැන. උන්වහන්සේ යහපත් බැටළු එනේරානු එතන කියනවා උන්වහන්සේ ඒ රැළ නිසි ආකාරයට ඔවුන්ට අවශ්‍ය කරන කෑම බීම ඔවුන්ට අවශ්‍ය කරන වතුර ටික මේ සියල්ල මේ එනේරා ලබා දෙන්නට යනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රැළවන උන්වහන්සේගේ සෙනඟට උන්වහන්සේ ප්‍රේම කරමින් උන්වහන්සේ දවස්පතා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරන්න ඔවුන්ට ආශිර්වාද කරන්න උන්වහන්සේ නිතරම උන්වහන්සේ සැදී පැහැදී සිටිනවා. ඔබේ ජීවිතය තුළ මේ සැබෑ එඬේරානන්ව ඔබ මුණ ගැසුනොත් මේ සැබෑ එඬේරානන් වෙත ඔබගේ ජීවිතය යොමු කළොත් ඔබ හැම දවසකම උන්වහන්සේගේ ආශිර්වාදයේ සමග ගමන් කරන්නට යනවා. ප්‍රේමන්තේනි අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ අද්විතීය සැබෑ එඬේරානන් උන්වහන්සේ සැබවින්ම ඔබගේ ජීවිතයට මගේ ජීවිතයට නිරන්තරයෙන්ම ආශිර්වාද කරන්න සපයන්න ඒ වගේම ආරක්ෂා කරන්න උන්වහන්සේ නිරන්තරයෙන්ම බලාගෙන සිටිනවා. මේ සන්ධ්‍යාවේ ඔබ උන්වහන්සේ වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඒ ඔබ වෙනුවෙන් ජීවිතය පූජා කළා වූ තැනන් වහන්සේ වෙතට ඔබේ අවධානය යොමු කරන්න. මේ සවසත් උන්වහන්සේ ලෑස්ති ඔබේ ජීවිතයට ආශිර්වාද කරන්න. මේ මොහොතෙත් උන්වහන්සේ ලෑස්ති ඔබේ ජීවිතය තුළ බලවත්යක් කරන්න. මේ ස්ථානය තුළ යම් අය සිටිනවා වෙන්න පුළුවන්. අද දවසේදී ඔබේ ජීවිතයේ යම් බලාපොරොත්තු නැතිව යම් ආකාරය අසරණකම් තුල ඔබට හරි මඟ පෙන්වීමක් නැතුව ඔබ යම් ආකාරයකින් තීරණයක් ගන්න ඔබට නිසි මඟ පෙන්වීමක් නැහැ. ඔබ කොහෙද යන්න ඕනි මොනවද කරන්න ඕනි කියලා ඔබ දන්නේ නැහැ. එවැනි අයට අද සන්ධ්‍යාවේ මේ ඉඳේරාණන් මඟ පෙන්වලා ආශිර්වාද කරන්නට යනවා. අපි මොහොතවත් ස්වල්පයක් උන්වහන්සේගේ පාමුල අභියස නැගිට සිටිමු. අපි නැගිට සිටින අතර අපි මොහොතවත් ස්වල්පයක් මේ එඬේරානන් වෙතට අපගේ අවධානය යොමු කරමු. උන්වහන්සේ මේ සවස ඔබගේ ජීවිත ස්පර්ශ කරන්නට යන උන්වහන්සේ ඔබට අත ගසන්නට යනවා. අපි මොහොතවත් ස්වල්පයක් අපේ දෙනෙත් පියාගෙන සමා ගනිමු. අප මැදියේ උන්වහන්සේ වැඩ සිටිනවා මේ මොහොතවල් වල. ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ ඒ එඬේරානන්ව අප මැදියේ නියෝජනය කරමින් සිටිනවා ඔබට උපස්ථාන කරන්නට. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. විමෝතවත් ස්වල්පයක් උන්වහන්සේගේ පාමුල අභියස නිශ්චලව සිටිමු. හාලලූයා. ඔබේ ජීවිත උන්වහන්සේ වෙතට යොමු කරන්න මේ සන්ධ්‍යාවේ. උන්වහන්සේ සමග ගනුදෙනු කරන්න මේ මොහොතවල් වල. හාලලූයා. හාලලූයා. ඕරියා ලබශන්දරබරියන්දිරියා ලබශන්දරබා. ඕ රබබබ කූරියා ලලලලබශන්දිරියා ලබරියන්ද. වික්ඛලබරියන්දිරියා ලබශන්දරබරියන්දිරියා ලබ. මහිම වේවා ස්වාමිනී. හාලලූයා. ප්‍රශංසා වේවා ස්වාමී. නමස්කාර වේවා. නමස්කාර වේවා. ශුදාත්ම දෙවිදුනි. ශුදාත්ම දෙවිදුනි. ඕර් යලබබබබ ශිකිරිරිරි යන්දිරලබ සම්දරබ. ඔබේ දෑත්තිහලට ඔස්සවන්න මේ මොහොතවල් වල. ඔබ යම් බලාපොරොත්තුවක් ඇතිව ඔබ යම් ආශිර්වාදයක් ලබන්නට සුවයක් ලබන්නට ඔබගේ ජීවිතයේ යම් බලාපොරොත්තු කඩවීමක් තුළ ඔබ සිටිනවා. මේ සන්ධ්‍යාවේ ඔබව දකින මේ ඩේරානන් ඒ සැබෑ එඬේරානන් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න බලාගෙන සිටිනවා මේ මොහොතවල් වල. උන්වහන්සේ ලෑස්ති ඔබට ආශිර්වාද කරන උන්වහන්සේ දකිනවා ඔබේ අවශ්‍යතාවය ඔබ සිටින තත්ත්වය උන්වහන්සේ දකිනවා ඔබේ ප්‍රශ්නය උන්වහන්සේ දන්නවා. මේ සවස උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න පොහොසත්ව සිටිනවා. උන්වහන්සේ ඔබේ ජීවිතය තුළ බලවත් දෙයක් කරන්න උන්වහන්සේ සූදානමින් සිටිනවා.
Hallelujah. Suti veva swamini. Prashansa veva, prashansa veva. Ori kiyala mahari andiri alava shandaraba. Rikkala bari andiri alava rashikiri diri andiri alava shandaraba. Hallelujah, hallelujah. Shudatma devidu. Ori alava kura alava shandaraba riandaraba. Hallelujah, hallelujah. Shudatma devidu. Hallelujah, shudatma devidu. Ori vishikiri diri diri diri. Rashandiri alava bava shikiri diri. Rikkala bari andiri alava rashandara bari andara. Hallelujah, shudatma devidu. Namaskar veva, namaskar veva. Hallelujah, hallelujah, shudatma. Hallelujah, 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 shudatma. Me savasame sthane kene kichitinoa. Obage dakunu kane. Oba nitarama nitarama itamatma vedanavak obara tibenoa. E kane tibena rogi tattvaya. ඔබ නිතරම පෙළනවා ඔබ ඒකෙන් ඉතාමත්ම අසරණකමට පත් වෙලා සිටිනවා සමහර අවස්ථාවල් වල ඒ වේදනාව ඔබට දරා ගන්න බැරි තරම් මේ මොහොතේදී දෙවියන් වහන්සේ ඔබට සුවය දෙන්න බලාගෙන සිටිනවා එන්න ඒ කෙනා ඉදිරියට අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා ඔබේ කනේ ඒ තිබෙන වේදනාත්මක තත්ත්වය ස්වාමීන් වහන්සේකට අත ගැසලා මේ සමස ඔබ තුල හාස්කමක් කරන්න බලාගෙන සිටිනවා හාලෙලූයා එන ඉස්සරහට ඒකෙන අපි දැන් ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා ඕරියල බබබබ ශුද්ධර බබබ ශුද්ධර වික්කල බරි යතිරියල බර ශුද්ධර හාලෙලූයා ඒ ඔබ නම් කරුණා කරලා ඉදිරියට එන්න මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් අපි යාඥා කරන්නට යනවා හාලෙලූයා ශුද්ධාත්ම දෙවිතුනි ඕරියල බබබ කූරියල බබබ ශුද්ධර බබ ඒ වගේම මේ ස්ථානයේ කෙනෙක් සිටිනවා වෛද්‍යවරුන් ඔබට පිළිකාවක් තිබෙන බව කියා තිබෙනවා සනාථ කර තිබෙනවා ඔබ මේ ගැන තාමත්ම වේදනාවෙන් සිටිනවා ඔබ මේ ගැන බයෙන් සිටිනවා එන්න ඉදිරියට දෙවියන් වහන්සේගේ බලවත් ස්පර්ශයක් මේ සවස ඔබ අත්දකින්නට යනවා උනාස ඔබට අත ගස්සන්නට යනවා එන්න ඉදිරියට මේ අවස්ථාවේදී මේ දේරාණන් ඔබව ස්පර්ශ කරන්නට යනවා හාලෙලූයා ශුද්ධාත්ම එන්න එස්වේ අවශ්‍ය කෙනා එන්න හාලෙලූයා හාලෙලූයා ශුද්ධාත්මනි උරියලබ කුරලලලබ ශම්තරබන් රික්කලබරි අන්දිරියලබ රශිකිරිරිරි රීකන්දිරියලබ රශිකිරිරිරි අන්දිරලබ ශම්තරබන් හාලෙලූයා හාලෙලූයා ඕ ශුද්ධාත්ම දෙවිතුනි යේසුස් වහන්සේගේ නාමේ යේසුස් වහන්සේගේ නාමේ උරිකිය මහරි අන්දිරලබ ශම්තරබන් හාලෙලූයා මිස්සානි සහෝදරියක් සිටිනවා ඔබේ දරුවා නිසා ඒ තරුණ දරුවා නිසා ඔබ ඊතාත්ම වේදනාවෙන් පසු වෙනවා ඔබ සමහර වෙලාවට මොකක්ද මේකට විසඳුම කියලා ඔබ සිතනවා ඔබ ඊතාත්ම ඒ ගැන දැඩි වේදනාවක් තිබෙනවා ඔබේ දරුවා නිසා දෙවියන් වහන්සේ ඔබේ දරුවා තුල බලවත් දෙයක් කරන්නට යනවා උනාසමේ සන්ධ්‍යාවේ මහත් හාස්කමක් ඔබේ ජීවිතේ කරන්නට යනවා එන්න ඔබ ඉදිරියට මේ අවස්ථාවේදී අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා හාලෙලූයා ශුද්ධාත්ම රබා බබා බබා ශිකිරිරිරි යන්තිරලව ශාන්තරව හාලෙලූයා මම නැවතත් කියනවා මේ පිළිකාව සම්බන්ධව සිටින කෙනා කරුණා කරලා ඉදිරියට එන්න ලැජ්ජ වෙන්න එපා බය වෙන්න එපා ස්වාමීන් වහන්සේ ඔබට අතගස්සන්ට යනවා හාස්කමක් ඕනේ නම් එන්න ඉස්සරහට හාස්කමක් ඕන නම් එන්න ඉස්සරහට මේකයි මොහොත දැනුයි අවස්ථාව උනාස ඔබට අතගස්සන්ට යනවා හාලෙලූයා ඔබට ඇදහිල්ල තිබෙනවා නම් එන්න ඉස්සරහට උරාබස් ඔබ දැඩි පැටලිලා සිටින මොනවද කරන්න කියලා හිතෙනවා මම මැරෙනවා මේට වැඩිය හොඳයි කියලා ඔබ ඒක තුල ඉතාමත් අසහනයටපත් වෙලා සිටින්නේ සහෝදරයන් ඉස්සරහට දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ හාස්කමක් සිදු කරන්නට යනවා ඔබ නොහිතන ආකාරයට තුල කරන්නට යනවා එන්ට ඉදිරියට දෙවියන් වහන්සේ මේ සවස ඔබට අතගස්සන්නට යනවා
Hallelujah, hallelujah. Oriya la bakura la ba shandara ba yandara ba rikala ba yandiriya la ba shandara ba දෙගිරියාවෙන් සිටින්න එපා කරුණා කරලා ඇදහිල්ලෙන් පියවරක් අරගෙන ඉස්සරහට එන්න දෙවියන් වහන්සේට ඕනේ ඒ හාස්කම වේ ජීවිතේ කරන්න ඔබ පස්සේ ඇවිල්ලා කියන්න එපා මේක වුණා අර මේකද මගේ මටයි කිව්වේ මෙහෙමයි කියලා කියන්න එපා නමුත් දැන් මේ වෙලාවේ පියවරක් අරගෙන ඇදහිල්ලෙන් ඉස්සරහට එන්න දෙවියන් වහන්සේ ස්වාමී මහීමේ වේවා මහීමේ වේවා ඕරා බාබා බා කුරියා ලා බාර බාර සම්දර Rikala bari andir yala bari sandara bari Hallelujah, hallelujah, hallelujah. Shuddhat mini. Oh, hallelujah, hallelujah. Saudara ek sitna vyapare gana oba itamatma asaran tattekata pattela sitna obe vyapare ende ende vetemin pavatino. Oba asaran tattekata sitna. Obata karakiya ganna deyak nathuwa sitna. Enne issarahata deviyan wahanse lasthi obat samaga haaskamak karanna. Mavatak vivrutha karanna unanse lasthi. එන්න ඉස්සරහට දෙවියන් වහන්සේ ඔබට අතගස්සන්ට යනවා හාලෙලූයා උරාබ කුරියාලාලාබ ශබ්දරබරියන්දිරි මහීමෝගේ වා ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ශබ්දරබරියන්දිරි උරාබබබ කුරියාලාලාලාබ ශබ්දරබරියන්දිරි වික්කලබරියන්දිරි යාලාබ ශබ්දරබ හාලෙලූයා මෙකුවා අය අපට පැහැදිලිව පේන ශ්‍රද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා නාන්සෙවනිකන් ලැජ්ජාවට පත් කරන්න හදන්න එපා එන්න ඉස්සරහට දෙවියන් වහන්සේ මේ සවස ඔබේ ජීවිතයේ ඒ හාස්කම සිදු කරන්නට ඕනේ නම් ඔබ ඉස්සරහට ඇවිල්ලා උනාන්සර කියන්න හාලෙලූයා සුද්ධාත් දෙවිතුනි මුරියාලා බබා බබා ශාන්තරම අපේ පාලක වරුන් ඉදිරියට එන්න මේ අවස්ථාවේ අවශ්‍යතාවයන් තිබෙන අනිත් හැම කෙනෙකුත් එන්න ස්වාමින් වහන්සේ ඔබට අතගස්සලා මේ සවස උනාන්සේ ඔබගේ ඒ අවශ්‍යතාවයේ සපුරණ පිණිස රෝගය තසුවේ දෙන පිණිස ආශිර්වාදය නිදහස් කරන පිණිස පාලකවරුන් ඔබ මෙයාගේ අවශ්‍යතාවයන් අහලා යාඥා කරන්න ඒ කිව්වම අය මේ ස්ථානයේ සිටිනවා එහෙම ඒ අය සිටියොත් කියන්න එන්න මෙයා තමයි මේ පුද්ගලයා කියලා උනාන්සේ ගෞරවය ලබන්න ඕනේ මේ මැදේ හාලෙලූයා ප්‍රශංසා වේවා Abisura